ජලය තමයි අපි දන්න හැටියට සීලුම ජීවීන්ගේ පදනම. විශේෂයෙන්ම ලංකාවේ තත්ත්වය ගත්තොත් අපි පැහැදිලිවම දන්න කරුණක් තමයි අපි තරුණ කාලේ නැත්නම් අපි ළමා කාලේ අපිට ඕනෑම තැනකින් වතුර බොන්න හැකියාව ලැබුණා. පාරායිනි තිබුණු දොළක හෝ කුඹුරක වතුර හෝ අපිට කිසිම ගැටලුවක් නැතුව බොන්න අපිට හැකියාව ලැබුණා. නමුත් දැන් අපි දන්නවා ඒ වතුර එහෙම බිව්වොත් අපි ඇඟ විසවලෙන් පොවා ගන්නවා විතරක් නෙමෙයි මරණයට ලක්වීමටත් අවකාශ තියෙනවා. වර්තමානයේ අපි ජලය දූෂණය කිරීම හරහා ජලය අනිසි ලෙස භාවිතා කිරීම නිසා අපි සිදු කරන්නේ අපේ ජීව ශක්තිය වනසන එකයි. ඒ වෙනසීම තුලින්ම අවසානයේ අපි වෙනසන එකයි සිදු වෙන්නේ. Clean water actually that's 50% yes and 50% no, because being a third world country, Sri Lanka is not much aware of the quality of water. එහෙම කියන්න බෑ පිරිසිදු ජලය ලැබෙයි කියලා. මොකද හැම තැන් වලම ටිකක් සෞතු වතුර තියෙන. නෑ ඇත්තටම හුඟක් වෙලාවට පිරිසිදු ජලය නම් ලැබෙන්නේ නැහැ. අර ඉන්නේ කස්ටම් පැපිල වර දාන්නේ ඉදාතන් වෙරේදී අවල සුද්ධමන්න සෙල්ල කුඩිය අලවක ඉන්න. මේ සමහර විට මිනිසුන්ගේ මේ වෙන ක්‍රියාකාරකම් එක්ක ජලය අපිරිසිදු වෙනවා. නමුත් මං හිතන්නේ ගොඩක්ම පිරිසිදු ජලය අපිට ගන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. පිට නම් ඉතින් පිරිසිදු ජලය කියන්නේ 25% තමයි පිරිසිදු ජලය ලැබෙන්නේ. ඉතින් මේවා දිහා බැලුවම අපිට පැහැදිලිවම පේනවා ජලය අර සඳහන් කරපු ප්‍රධාන ද්‍රව්‍ය හැටියට ඒ හැම ක්‍රියාවලියකම පදනම හැටියට තියෙන නිසා අපි ජලයත් එක්ක කරන මේ ගනුදෙනුව හරියාකාරව සිදු කරුවේ නැත්නම් අපිට විනාශ වියසනයක් වෙනවා. ඉතින් අපි ලංකාවේ කට්ටි හැටියට ඇත්ත වශයෙන් අපි ජලයත් එක්ක හොඳ ගනුදෙනුවක් තිබුණා. ඒක අහිමි කරගත්තේ ඇයි කියන එක තමයි මම හිතන්නේ අපි ප්‍රශ්න කරලා අහන්න ඕනේ. උදාහරණයකට දැන් හිටානිද්දා අපිට අවුරුදු වෙනවා. අවුරුදු වෙලා අපි හැමදාමත් කරපු ක්‍රියාවලියක් තමයි ලිඳත් එක්ක ගනුදෙනු කරුවා. ඒ ලිඳත් එක්ක වතුර පද්ධතියත් එක්ක ගනුදෙනු කරුවා. ඇයි අපි ඒ ගනුදෙනු කරුවේ? මොකද ඒ ජලයට අපේ තිබුණු ගරුත්වය, ජලය අපිව පවත්වාගෙන යනවා කියන දේ තුල. දැන් මේවා සමාජය තුල, සමාජ සංස්කෘතිය තුල පොඩ පොඩ ගිලිහී යනවා. ඒවා ගිලිහී යෑම තුලින් වෙන්නේ අපි ජලය තවත් මොකක් හරි දෙයක්, ඒකට ඕනම දෙයක් අපිට විසි කරන්න පුළුවන් කියන තත්වයට පත් වෙනවා. විසඳන්න නම් ස්වභාවික ජල මම්පෙත් මාර්ග සහ ජල ස්ථාන රැකගෙන ඒවා ඉදිරියට ඒ තත්ත්වයෙන් තබා ගැනීම මම හිතන්නේ හුඟක්ම වැදගත් වෙන්නේ. අසිරිමත් ජල සම්පත හිත දින වෙනුවෙන් උරුමය සුරකිමු.